මහනාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා නුගේගොඩ පාගුඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ වෙත ඊයේ රාත්‍රියේත් අදත් මහා සංඝරත්නය අන්‍යාගමික පූජකතුමලා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණියා. මහානායක හාමුදුරුවන්ගේ අභාවය පිළිබඳව අපගේ බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේදී. උන්වහන්සේගේ ශාන්ත ජීවිතය අපි සියලු දෙනාටම ලොකු ආදර්ශයක් වෙනවා. මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අදහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරුපේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතයි. රටේත් ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහානාහිමියන්ගේ අදහන පූජෝත්සවයෙන් කොළඹ නිදහස් චතුරස්‍රය සූදානම් කරමින් පවතින ආකාරයයි ඔබට මේ දැකීමට හැකියාවක් ලැබෙන්නේ. උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයෙන් ගමන් ආරම්භ කර පිටකෝට්ටේ මන්සන්දියෙන් ඇතුල් කෝට්ටේ හරහා රාජගිරියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාවත ඔස්සේ බුරැල්ල සේනානායක මන්සන්දියට පැමිණීමට නියමිත වනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ඉන් අනතුරුව නෙළුම්පොකුණ මන්සන්දියේදී බහරගනු ලබන්නේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින්. හමුදා උතුමාචාර්යයන් මැද්දේ උන්වහන්සේගේ ශ්‍රී දේහය අනතුරුව කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා වැඩම කරවීමට නියමිතයි. අවුරුදු 102ක් ආයු වළඳා පසුගිය තුන්වෙනිදා අපවත් වූ මහානාහිමියන්ගේ ශ්‍රී දේහය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සකස් කරනු විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව පස්වර තුනට අදහන පූජෝත්සවය ආරම්භ වනවා. ශෝක පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මහානාහිමියන්ගේ අපවත්වීමේ පොද සැලවීමත් සමග තමන් බලවත් සංවේගයකට පත් වූ බවයි. සම්බුද්ධ සසුන බබලෝමින් විනයගරුක ලෙස කටයුතු කළ යතිවරයන් වහන්සේගේ අපවත්වීම දැරිය නොහැකි පාඩුවක් බව සිය ශෝක පණිවිඩෙන් සඳහන් කරනවා. මේ අතර අදහන පූජෝත්සවය පැවැත්වෙන හෙට දිනේ සියලු රාජ්‍ය ආයතන සහ නිවෙස්වල ගහවර්ණ ධජයක් ඔසවා තබන ලෙස රජය ඉල්ලීමක් කරනවා.